අතර මෙමිනි සොත් එක ගහ ගන්නකොට ඉම්ලිනේ තාමතරලනම අල්ලගෙන ඒ අතරෙදි චිනි විවාහ මණ්ඩපේ එතන පිටිපස්සේ හැංගිලා ඇස් දෙක පියාගෙන ඉම්ල කෑගහලා කියනවා තාත්තා ඉක්මන් කරන්න එයාලා හැමෝම ලිහන්න මගේ අත ලිස්සන ගමන් තියෙන්නේ චිනි ඉම්ලි කරන දේ දිහා බලාගෙන කෑගහනවා I hate you ඉම්ලි මාරේ අතර වගේ පෞලි කට්ටියම නිදහස් කරගන්න පොලවන් වෙනවා කට්ටිය එකතු වෙලා චිනිගේ සංගයන්ට හොඳට ගහනවා චිනි අතරෙදි කල්පනා කරනවා चीनी දෙන්නම දෙපැත්තට වැටෙනවා කොන්ක්‍රීට් එකත් එහෙම බිමට වැටෙනවා අතරම දුවගෙන යනවා ඉම්ලි ගාවට ඇවිල්ලා අහනවා ඉම්ලි ඔයා හොඳින්ද ඉම්ලි ඔයාට තුවාල වුණාද අනේ මට පෙන්නන්න මොන හරි වුණා නම් එහෙම අතර වෙන්නේ ගොඩක් කලබල වෙලා ඉම්ලි කියනවා අතරම මම හොඳින් මට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වෙලාවේදී දිව්‍ය කියනවා ඉම්ලි ඔයා හරිම වෙලාවේ තමයි මෙතෙන්ට ආවේ ඇවිල්ලා අපි හැමදෙනාම බේරගත්තා ටික වෙලාවකින් පොලිසිය කට්ටියත් මෙතෙන්ට එනවා ඉම්ලි කියනවා ඉන්ස්පෙක්ටර් මෙයාලව ඇරෙස්ට් කරන්න මෙයාල එකතු වෙලා මගේ පවුල හැමදෙනාම පැහැර ගත්තා ඉතින් පොලිසියෙන් ඇවිල්ලා චිනිව අල්ලගන්නවා රුද්‍රයාන අහනවා ඉම්ලිගෙන් ඒ වෙලාවේ ඉම්ලි පුතේ ඔයා කොහොමද දැනගත්තේ අපිව මෙතනයි කොටු කරගෙන ඉන්නේ කියලා ඉම්ලි කියනවා චිනි අක්කගේ සංගයත් එයා වගේම තමයි එයාලත් මෙයා වගේම සෙල්ෆීස් ගන්න හරිම කැමති මේ මතවට පවුල කට්ටියගේ ෆෝන්ස් ටික මෙයාල විසින් කරලා දාලා තිබුණනේ එතනදී මට එක ෆොටෝ එකක් හොයාගන්න පොලවන් වුණා. මනසෙව මං මේ වෝ හවුස් එකේදී දැක්කා. මේ පොය වෙලාවේදී කියනවා මිස්ටර් ගෝන් ඔයා බය වෙන්න එපා. මං වගේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා දෙන්න. ඉතින් ඉන්ස්පෙක්ටර් චිනිව එකරගෙන යන හදද්දී ශිවානි කියනවා ඉන්ස්පෙක්ටර් චුට්ටක් නවතින්න. වෙඩින් එක තාම සෙද්ද වුණේ නැහැ. මම පොදුම වෙලා තමයි බලාගෙන ඉන්නේ. චිනි කල්පනා කරනවා ඒ කියන්නේ නැන්ද මගේ පැත්තේද? පේන විදිහට එයාමව පොලිසියකින් බේරගනී වගේ. ඔයා කියා වගේම මගේ ටීම් එකේ පාට්නර් කෙනෙක් වුණා නේද නැන්දේ චිනි ඒ විදිහට කල්පනා කරනවා රුද්‍රයාන අහනවා ශිවානිගෙන් ශිවානි ඔයා මොනවද මේ කියවන්නේ ඔයා තාමත් හිතාගෙන ඉන්නේ අපේ අතරවට ගැලපෙන කෙනා චිනි කියලාද මේ තරම් දේවල් සිද්ධ වෙලා තියෙද්දි ඔව් අහනවා ඔයා ඔය මොන වෙඩින් එකක් ගැනද කතා කරන්නේ ශිවානි උත්තර දෙනවා මෙතන සිද්ධ වෙන්නේ එකම එක වෙඩින් එකක් විතරයි අයියේ ඒ අතර වගේ ඉම්ලිගේ වෙඩින් එක පහමම මෙයාලගේ බැඳීම ප්‍රශ්න කරානේ මේකට තියෙන එකම එක උත්තරයයි විකත් කියනවා ශිවානි ඔයා මොනවද කියන්නේ මට නම් තේරෙන්නේ නැහැ ශිවානි කියනවා ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි යකේ තේ තේරුම් ගන්න මට කොයි තරම්නම් කාලයක් ගියාද මං හැමදාමත් ඉම්ලිව සැලකුවේ අපේ පවුලට කඩම් පාත් වෙච්ච අපලයක් විදිහට මගේ අතර වගේ ජීවිතේටත් එහෙමයි හැබැයි ඉම්ලි අපි හැමදෙනාම බොහොම ආදරෙන් පිළිගත්තා අනිකයව බේරගන්න තමන්ගේ ජීවිතේ මේ තරම් ලොකු අවදානමකට දාන්න පුළුවන් වෙන කාටද? මම පොලිසියට කතා කරාට පස්සේ පොලිසිය එනකන් බලාගෙන ඉන්න තිබුණා. හැබැයි අතරුව වෙනුවෙන් අතරුවගේ පවුලයයි වෙනුවෙන් එයා මෙතෙන්ට ආවා. ඇවිල්ලා හැමෝම බේරගත්තා. ශිවානි අත් එක්ක එකතු කරලා ඉම්ලිගෙන් සමාව ඉල්ලනවා. ඉම්ලි කියනවා නැනඳ හැම කියන්න එපා. කොහොමාරි චිනේ තමයි මෙතන වැඩිපුරම පොදුම වෙලා ඉන්නේ. දේවිකා ශිවානිට කියනවා මම තමයි ඉම්ලිගේ හැටි. ඉම්ලි හැමදාම වැඩ කරන්නේ මේ විදිහට. හැබැයි ඔන්න මට එක දෙයක් ගැන ගොඩක් සතුටුයි. අද ඔයාගේ ආශිර්වාදයත් ඉම්ලිට හම්බ වුණා. එවලාවේදී රූපාලි කියනවා සොන්දර එක්ක. සොන්දර මට නම් තේරෙන්නේ නැහැ. මං මේ මොහොත සමරන්න ඕනේද? එහෙම නැත්නම් මේ මොහොත ගැන දුක් වෙන්න ඕනේද කියලා. රූපාලි ඉන්නේ අඬන ගම. සොන්දර කියනවා රූපාලට. රූපී ඔයා දෙවියන්ට ප්‍රාර්ථනා කරන්න. ආපහු ජීනිය අපි ගාවට එවන්න කියලා. සොන්දර මතක් කරගන්නවා. පඩි කාලෙ හිටපු චිනේව ඒ අතරේදී ශිවානි කියනවා රුද්‍රනානට අයියේ මං නම් කැමති නැහැ අපහු අතාවක් ඉම්ලිගේ අතර වගේ බැඳීම ගැන කවුරුවත්ම ප්‍රශ්න කරනවට අපේ අතරව ඉම්ලිව මොලේම මැරි කරනකොට හදවතට එකඟව නෙමෙයි ආව මැරි කරේ බයි දැන් අපේ අතරවට ඕන කරන්නේ ඒ විවාහය හරියට සෙද්ද කරන්න නේද ඉම්ලිත් ප්‍රශ්නාර්ථකෙන් වගේ අතරව දිහා බලනවා ශිවානි අහනවා අයියේ අපි මෙයාල දෙන්නව අපහු මැරි කරෙවොත් මොකද වෙන්නේ එතෙන් ඉම්ලි හනෝ අතරව දැන් එතකොට ඔයා ලෑස්තේද ඔයාගේ ජීවිතේ ඉතුරු කාලේ මාත් එක්ක ගත කරන්න ඉම්ලි හිනා වෙලා අතරවගෙන් එහෙම අහනවා අතරවත් එන්නේ ඒකට උත්තරයක් දෙ ගන්න නොයවසෙල්ලෙන් අතරව හිනා වෙනවා ඒ වගේම හෝ කියනවා මං සදාටම ඔයත් එක්ක ඉන්න කැමති ඉම්ලි කියනවා
අපවතාවක් මේ ගැන හිතලා බලන්න වෙයි. ඉතින් පස්සේ ඉම්ලි හැම දිනටම කියනවා මට හැමදාමත් ඔයාලගේ ආශිර්වාදය ගැන විශ්වාසයක් තිබුණා. දැන් එතකොට අපි දෙන්නට අපි දෙන්න ගැන විශ්වාසය තියාගන්න වෙනවා. ඉම්ලි අතරව දෙහා බලාගෙන තමයි එහෙම කියන්නේ. ඉම්ලි හනෝ ඔයාලා හැමෝම අපිත් එක්ක ඉන්නවද? රාණා ෆැමිලි එකේ කට්ටියම කියනවා ඔව් කියලා. ඒ වෙලාවේදී චිනීනේ ගොඩක් කේන්තියෙන් අනිත් පැත්තෙන් රුද්‍ර රාණා කියනවා ඉම්ලි පුතේ ඔයා කවදාවත් අපිව දාලා ගියේ නැහැ. ඉතින් අපිත් කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ. චිනී ඇස්සෙත් කෑ ගහ කියනවා ඉම්ලි මම ඔයාට මුකුත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඔයාට මුකුත් කරන්නත් බෑ. වෙලාවේදී ඉන්ස්පෙක්ටර් කියනවා චිනීට මේ අහන්න මැඩම් දැන් ඔයා ඉන්නේ අපේ අත්අඩංගුවේ. කරුණාකරලා අපිත් එක්ක යන්න එන්න. ඒ වෙලාවේදී අතරව කියනවා ඉන්ස්පෙක්ටර්ට සර් චොටක් නවතින්න. මං දන්නවා නේතින් චිනීට දඬුවම් හම්බ වෙනවා. හැබැයි අපිත් මෙයාට පාඩමක් උගන්වන්න ඕනේනේ. එම්ලි පොදුම වෙලාවකේ තමයි බලාගෙන ඉන්නේ. අතරව මොනවද කියන්නේ කියලා තේරුම් ගන්න බැරි නිසා. අතරව කියනවා ඉන්ස්පෙක්ටර්ට සර් මං ඔයාගෙන් රික්වෙස්ට් එකක් කරන්නේ. තව විනාඩි කිහිපයක් මෙහෙම ඉන්න. චිනීට ඕනේ කරේ මගේ කැමැත්තට විරුද්ධව ගිහිල්ලා මාව විවාහ කරගන්න. මෙයා මට බල කරා. හරි තැනක් නැතුව, පෝෂකතුමෙක් නැතුව, කිසිම චාරිත්‍ර වාරිත්‍රයක් නැතුව එයාව විවාහ කරගන්න කියලා. හැබැයි මං කැමති මෙයාට පෙන්වන්න ඇත්තම බැඳීමක් ඇති වෙන්නේ කොහොමද කියලා. චිනී ඇත්තම බැඳීමක් ඇති වෙන්නේ ගෞරවයයි විශ්වාසයයි දෙක එකතු වුණාම. අතරව පිටිපස්ස හැරිලා එම්ලක දෙහවට අත දික් කරනවා. එම්ලේ අතරව ගෙල්ලීම පිළිගන්නවා. ඇගේ අත දික් කරනවා ඔහුගේ දෙහවට. අතරව එම්ලක ඇස්වල තියෙන කඳුළු පිහිදනවා. ඊට පස්සේ අතරව එම්ලක අතෙන් අල්ලගෙන විවාහ මණ්ඩපයට යන්නයි හදන්නේ. ලකටියත් මෙයාලත් එක්ක ඉස්සරහට එනවා. චිනී මේ දෙහා බලාගෙන ඉන්නේ පුදුම තරම් කේන්තියකින්. ඉතින් අය කල්පනා කරනවා එම්ලේ දැනට ඔයාට සතුටින් ඉන්න පුළුවන් වේවි. හැබැයි මං දියුරලා කියනවා මං ඔයාගේ මේ රිලේෂන්ෂිප් එක විනාශ කරලා දානවා. අනෙක් පැත්තෙන් එම්ලේ අතරවයි දෙන්න විවාහ මණ්ඩපය උඩට නැගලා මල් මාලා හොමාරු කරගන්නවා. දෙන්නට දෙන්න ගොඩක් ආදරෙන් තමයි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ අතරව අල්ලගන්නවා එම්ලේගේ අතෙන්. ඉතින් මෙයාලා මේ ලෑස්ති වෙන්නේ වට හත යන්න. අතරව කියනවා අපි අපේ පළවෙනි වටේ සම්පූර්ණ කරනවා. අපි දෙන්න අතර විශ්වාසය ගොඩනගා ගන්න. අපි දෙන්නත් එක්ක මේ ජීවන ගමන පුරාවටම ඉන්නවා. එතකොට අපි අපේ දෙවෙනි වටේ සම්පූර්ණ කරන්නේ අවංකකම පෙන්වන්න. එම්ලි කියනවා අපේ හින හැබැයි කරගන්න ගොඩක් මහන්සි වෙනවා. ගෙමයි කියනවා අපි අපේ තුන්වෙනි වටේ සම්පූර්ණ කරන්නේ ගෞරවයෙන්. එතකොට අතරව කියනවා හතරවෙනි වටේ සම්පූර්ණ වෙන්නේ යාළුකමෙන්. අපි දෙන්නගේ යාළුකම තමයි මේ බැඳීමට පදනම වුනේ. මලෙම අපි දෙන ඉස්සරහට ආවේ යාළුකම. අතරව කියනවා පස්වෙනි වටේදී මං ඔයාට පොරොන්දු වෙනවා. හැම දෙයකටම කලින් මං ඔයා ගැන හිතනවා කියලා. ඔයාගේ ඇස් දෙකින් අපව කවදාවත් කඳළු වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙනවා. ළඟ වටේදී ඉම්ලි කියනවා ඔයාගේ ගෙදර උනත් මගේ ගෙදර උනත් ඒ අපි දෙන්නගේම ගෙදර. හයවෙනි වටේදී ඉම්ලි කියනවා අපි දෙන්න හැම දෙයකදීම එක සමාන වෙන්න ඕනේ. පස්සේ අවසාන වටේදී දෙන්නත් එක මැදක අල්ලගෙන කියනවා අපි දෙන්න එකතු වෙලා මුළු ලෝකයත් එක්කම සටන් කරනවා. චිනී මේ දිහා බලාගෙන කියනවා නෑ ඉම්ලි නෑ. හදන් ආටෝ දෙක වටහත සම්පූර්ණ කරා. හැබැයි මං ඔයාගේ කවි වලටයි ඔය පොරොන්දු වලටයි අවසානයක් දුන්නේ නැත්නම් මං අනිකායගෙන් වෙනස් කියලා හිතපු විදිහ නවත්ත ගන්නවා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.